සුබදැසනක් ඒවා. අදත් අපි සියත පත්තරෙන් ගුණ ගැහනෝ ලංකාවේ ජාතික පුවත්පත් සියල්ලම පාහේ අප සතුව තිබෙන ඒවා තිබෙන වාර්තායකිනෙකු පුටා ගන්නට සූදානම්. මේ දවස්වල බොහෝ දෙනා අවධානය යොමු කරන කාරණාව බවට පත්වෙලා තියෙන්නේ කොරෝනා වෛරසය පිළිබඳ වුණාට ඒ ගැනත් ටිකක් වැඩිපුර දෙයක් බලන්නත් එක්ක සමාජ මාධ්‍යවල සැරිසරනකොට ඊයේ දැක්ක බොහොම හොඳ වටින කතාවක්. ජීවිතත් හරියට උගුරැස්ස ගෙඩියක් වගේ කරගන්න පුළුවන් නම් බොහොම රසයි නේද කියලා. ඇයි උගුරැස්ස ගෙඩිය තැලෙන පොඩි වෙන තරමට තමයි රසය තියෙන්නේ. ඒ වගේ ජීවිතත් උගුරැස්ස ගෙඩියක් කරගමුද කියලා පුංචි යෝජනාවක් තමයි දකින්න ලැබුණේ. ඉතින් ඔබට කියන්න හිතුණා අද මේ උදෑසනම හමු වෙද්දී පත්තරේ තියෙන දේවල් කියන්න පෙරාතුව ඒ විදිහේ රසවත් ජීවිතයකට අවශ්‍ය ජබේ බලයේ ශක්තිය ඔබට ලැබෙන දවසක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි බලමු පත්තරවල මොනවද තියෙන්නේ කියලා. ඇස් වහගෙන කියන්න පුළුවන්කම තියෙනවා. අද දවසේ පත්තර පිටු පිරිලා ගිහිලා තියෙන්නේ මේ වන විට ලෝකයේම වෛරසයක් බවට පත් වෙලා තියෙන කොරෝනා වෛරසය පිළිබඳ කාරණාවන් වලින්. ඒ අතරේ ලංකාව පැත්තෙන් ගත්තොත් උණුසුම පුවත බවට පත් වෙන්නේ මෙරටිනුත් කොරෝනා රෝගියෙකු හමුවීම පිළිබඳව. අපි ඒ අනුව සෑම පුවත්පතකටම එක හා සමානව අවධානය යොමු කරන්න සූදානම්. මොකද එකම ආකාරයෙන් මේ කොරෝනා වෛරසය පිළිබඳ පුවත් වාර්තා ප්‍රධාන වාර්තාවන් විදිහට අපට දකින්නට ලැබෙන නිසා. මෞබිම පත්තරේ තියෙනවා මෙරට පළමු කොරෝනා රෝගී කත හමුවේ. චීනයේ වුහාන් ප්‍රදේශයේ පදිංචිකාරයක් අහුන්ගල්ල රෝහලින් උණ රෝහලට එවලා සංචාරයක් සඳහා මෙරටට ඇවිත් සංචාරය කළ ප්‍රදේශ හා ඇසුරු කළ අය ගැන විමර්ශන සිදු කෙරෙන බවත් සඳහන් වෙනවා. දැන් මේ සනාථ කළ කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන අපට දකින්න පුළුවන් ලංකාදීපයේ තියෙනවා ලංකාවෙන් මුල්ම කොරෝනා රෝගියා හමුවෙයි කියලා. රෝගී චීන කත ලංකාවට ආවේ 19 වෙනිදා නවාතැන්ගත් තැනුත් පරීක්ෂා කරේ ඉතිරි පිරිස චීනයට ගෙයින්. මේ කණ්ඩායමක් විදියට ශ්‍රී ලංකා සංචාරයකට එක්කාසු වුණු පිරිසකගේ නිකාන්තාවකට තමයි මේ විදියට උණරෝගී වැළඳීම හේතුවෙන් ඇය අහුන්ගල්ලෙන් කොළඹ උණරෝහලට එවන්නේ IDH රෝහලට එවන්නේ. ඒ අනුව තමයි පරීක්ෂා කිරීමවලදී තහවුරු වෙන්නේ ඇයට මේ කොරෝනා වෛරසය ආසාදනය වෙලා තිබෙනවා කියන එක. අරුණ පත්‍රයේ තියෙනවා කොරෝනා චීන කතක් ලංකාවෙන් හමුවේ පැමිණ තිබෙන්නේ චීනයේ හුබේ පළාතෙන් කියන එක ඔවුනොත් වාර්තා කරනවා. ඊළඟට දිවයින පත්තරේ තියෙනවා කොරෝනා රෝගියෙක් ශ්‍රී ලංකාවෙනු තමුවේ රෝගියා මෙරට සංචාරයකට පැමිණි චීන කතක් අංගොඩ උණරෝහලේ වෙනම තබාගෙන ප්‍රතිකාර කරයි සංචාරක පිරිස ආගිය තැන් පිළිබඳ විශේෂ පරීක්ෂා කිරීම සිදු වෙනවා කියලත් දැක්වෙනවා. ඒ සමගම අපි අද පුවත්පතේ දකින්නේ ඒ ආකාරයෙන්ම ප්‍රධාන සිරස්තලයේ මේ පුවතට වෙන්කොට තිබෙන බව. එහි වැඩියමක් තියෙනවා චීනයේ හුබේ පළාතින් පැමිණි 43 හැවිරිදි කාන්තාවක් බව හෙළි වෙනවා කියලා මේ ඈ පිළිබඳ තොරතුරු වාර්තා කෙරෙනවා. දිනමින පත්‍රෙත් තියෙනවා ඈ පිළිබඳවම සටහනක්. මෙරට පළමු කොරෝනා රෝගියා සොයාගැනේ අනියත බියක් ඇති කරගන්න එපා කියන කාරණාවත් සුව අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පණිවිඩයත් ඒ සමගම අපට දකින්නට ලැබෙනවා. ඒ වගේම දිනමිනේ තියෙන අනෙක් පුවත තමයි චීනයේ සිටි සිසුන් 50ක් මව් රටට පැමිණෙති කියලා. සමහර තැන්වල 60-65 මෙයාදී ගණන් මිනුම් වලින් දැක්ුණා. කිසි වෙතත් ශිෂ්‍ය කණ්ඩායමක් ඊයේ දවසේ ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වෙනවා. මේ සියලු දෙනා දැඩි පරීක්ෂා කිරීම වලට ලක් කරලා නිවෙස් බලා පිටත් කර හැරි බව තමයි පුවත් වාර්තාවල වැඩි වශයෙන් සඳහන් වන්නේ. අද පුවත්පතේ තිබෙනවා කොරෝනා පරදන්න ශ්‍රී ලංකාවත් සූදානම්. කොරෝනා ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. වෛරසය හඳුනා ගැනීමේ පහසුකම් වෛද්‍ය පරීක්ෂණ ආයතනය තුල ස්ථාපනය කර තිබෙනවා. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර කොරෝනා සැක රෝගීන් 7ක් IDH රෝහලේ මුලින් සැක කළ රෝගීන් සියු දෙනාට කොරෝනා නැහැ. චීන ගුවන් මගීන්ට ඇතුළු වීමට වෙනම මගී පර්යන්තයක්. සියලු චීන මගීන් විශේෂ පරීක්ෂාවකට චීනයේ සිටි සිසුන් 50ක් දිවයිනට. චීනයේ නව කොරෝනා වෛරසයේ ආසාදිතයන් 2827 ඉක්මවා. ඒ කියන්නේ 3000කට දැන් ආසන්න වෙලා තිබෙනවා. මරණයට පත්වුවන්ගේ සංඛ්‍යාව 81ක් වේ කියලත් දැක්වෙනවා. ඒ මරණයට පත්වුවන් අතරේ අපි දැක්කා මේ 100%ක් සනාතකට කියන්න පුළුවන් කාරණා නොවේ සමාජ මාධ්‍යවල තිබෙන ඒවා නිසා අපි ඒ ආකාරයෙන් ඉදිරිපත් කරන්නම්. මේ අවදානම නොතකා මුලින්ම ප්‍රතිකාර කරන්න ගිය වෛද්‍යවරයෙක්
ජීවිත අවදානමත් නොතක ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා කොරෝනා අසාධනෙන් මිය ගියා කියන පුවතත් අපි දැක්ක මාධ්‍ය තුල සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙනවා. දිවයින පත්‍රයේ තියෙනවා තවදුරටත් සඳහන් වෙලා මිනිසුන්ට වැළඳුනේ වවුලන්ගෙන් පරේෂකයෝ සැකපල කරති. කලින් නම් කියුණා නයින්ගෙන් කියලා තමයි මෙහෙම වැළඳෙන්නට ඇත්තේ. හැබැයි මිනිසුන්ට වැළඳුනේ වවුලන්ගෙන් කියලා පරේෂකයෝ දැනට සැකපල කරන බව සඳහන් වෙනවා. ඒ වගේම ඇතුල් පිටු වාර්තාවලත් මේ වැළඳුනේ කොතනින්ද මේ ආදී කාරණා පිළිබඳ පුවත් වාර්තා අපිට දකින්න පුළුවන්. ඒවා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. චීන අගමැති වුහාන් නගරයේ සංචාරයක චීන අගමැති ලී ක්වැන් මහතා ඊයේ පෙරවරුවේ කොරෝනා වෛරස් රෝගයේ මුලින්ම වාර්තා වුණු වුහාන් නගරයේ සංචාරක නිරත වූ බව සඳහන් වෙනවා. එහි ඡායාරූපයක් සහිතව දිවයින පුවත්පත වාර්තා කරනවා. චීනයේ සිට එන ගුවන් මගින් කටුනායකදී කොරෝනා පිළිබඳ විශේෂ පරීක්ෂාවකට බඳුන් කෙරෙන බවත් දිවයින තවදුරටත් වාර්තා කරනවා. වුහාන් නගරයෙන් විදේශිකයන් ඉවත් කර ගැනීමට කිසිලෙසක නොහැක ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. මොකද වුහාන් නගරේ දැන් තනි කරලා තිබෙන්නේ, වෙන් කරලා වසා දමලා තිබෙන්නේ, යන්නත් බැරි එන්නත් බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ. චීනයේ සිටි සිසුහු 21ක් ඊයේ ශ්‍රී ලංකාවට පිටත්ව ඇති කියලා දැක්වෙන. මම ඒකයි කලිනුත් කිව්වේ, ගණන් මිනුම් වල යම් යම් වෙනස් වීම් තිබෙනවා. විටින් විට ආපු අය පිළිබඳවයි මේ තොරතුරු වාර්තා වෙන්නේ. ඒ නිසා කෙසේ වෙතත් චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂයෙන් ශිෂ්‍යයන් වුහාන් නගරයේ සිරවී සිටින ශිෂ්‍යයන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවකින් යුතුව කටයුතු කරන බවක් අපට පෙනෙන්නට තිබෙනවා. ඉන් පස්සේ අරුණ පුවත්පතට අවධානය යොමු කිරීමේදී තියෙනවා චීනු ඉන්න වැඩබිම් පරීක්ෂාවට. මේනම් ඉතාම කාලෝචිත කාරණාවක් විදිහට තීරණයක් විදිහට සලකන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් කොළඹ නගරයේ ආශ්‍රිත මෙහෙම බොහෝ දැවැන්ත ගණයේ ව්‍යාපෘති රැසක යෙදී සිටින්නේ චීන ජාතිකයන්. ඉතින් එම නිසා මේ අය සේවයේ යෙදී සිටින ස්ථාන, ඒ වගේම ඔවුන් නවාතැන්ගෙන සිටින ස්ථාන, මේ ආදී තැන් පිළිබඳව සෞන්ව පරීක්ෂාවට ලක් කිරීම අතිශය වැදගත් වේවි. කොරෝනා බලපෑම රත්රන් වලටත් කියලා පුවතක් අපිට දකින්න පුළුවන් අරුණ පුවත්පතේ. අපි බලමු ඒ මොනවා ගැනද මේ කියන්න උත්සාහ කරන්නේ කියලා. කොරෝනා වලින් රත්රන් වලට වන බලපෑම, නව කොරෝනා වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් අවුන්ස් එක මිල 200කට පසු වැඩි වී තිබේ. ඉදිරියේදී රන් අවුන්ස් එක මිල ඇමරිකානු ඩොලර් 1600 ඉක්මවා යනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කොරෝනා වෛරසයේ බලපෑම නොදැනුණු තැනක් නැති තරමට දැන් එය උත්සන්න වී තිබෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. චීන සංචාරකයන්ට ලංකාව තහනම් නැහැ විදේශ කටයුතු අමාත්‍යාංශය. ඇතැම් රටවල් නම් තමන්ගේ චීන දේශ සීමා පවා වාසා දමා තිබෙන බව කියවෙනවා. ඇතැම් රටවල් කිසිසේත් චීන ජාතිකයන්ට ඇතුළු වීමට ඉඩකඩ නොදෙන බවත් කියවෙනවා. ඒ වගේම චීන විසින්ම චීන ජාතිකයන්ට වෙනත් කිසිදු රටක සංචාරය කරන්න එපා කියන කාරණාවත් දැනුම් දීලා තිබෙනවා. ඒ අතරේ චීන සංචාරකයන්ට ලංකාව තහනම් නොවන බව, තවමත් එහෙම තහනමක් මනවා නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනය කොට තිබෙනවා. වෛරසෙන් බේරෙන්න හෝටල් සම්මේලනයේ උපදෙස්. මාරාන්තික නව කොරෝනා වෛරසින් රෝගීන් ආරක්ෂා වීමට සුදුසු පියවර ගැනීම සඳහා සිය සමාජික හෝටල් වෙත උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් සම්මේලනය ප්‍රකාශ කරනවා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම චීනුන්ට එන්න දෙන්න එපා. දැනුයි ඒ කාරණාව දැක්කේ චීන සංචාරකයන්ට ලංකාව තහනම් නැහැ කියලා විදේශ කටයුතු අමාත්‍යාංශය කියනකොට එජාපේ නිවේදනයක් තියෙනවා චීනුන්ට එන්න දෙන්න එපා කියලා. චීනයේ සිට ඊජිප්තු යන නැවක සිටින ලංකාවේ 6කටත් කොරෝනා කියලා සඳහන් වෙනවා. මේ අය තවමත් නැව්ගතව ඉන්නවා කියලා තමයි කියන්නේ. තවමත් උන් සංචාරයේ යෙදෙන බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ නෞකා කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් 6 දෙනා පිළිබඳව වෙළඳ නාවික සංගමයේ, ශ්‍රී ලංකා වෙළඳ නාවික සංගමයේ නිකුත් කළ නිවේදනයක තමයි එම වාර්තාවෙන් දැක්වෙන්නේ. නමුත් ශ්‍රී ලංකා භූමිය තුළ සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත්, ඒ වගේම චීනය තුළ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුටත් තවමත් කොරෝනා වෛරසය වැළඳී නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කොට ප්‍රකාශ කරනවා. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරමු. චීනයේ ලාංකිකයන්ගේ තොරතුරු දැනගත හැකි දුරකථන අංක පිළිබඳව ඔවුන් එක් වාර්තාවක් ගෙනෙනවා.
එවගේම කොරෝනා වෛරසයෙන් චීනයේ මරණ ගණන 86කට නැගී කියලා ලංකාදීපේ වාර්තා කරනවා. 2744ක් රෝහල්වල ඉන්නවලු. නගර 18කට වුහාන් නගරේ විතරක් නෙමේ නගර 18කට චීනයේ සීල් තබලා තියෙනවා කියලයි දැනට වාර්තා වෙන්නේ. විශේෂයෙන් හුබේයි ප්‍රාන්තයේ කේන්ද්‍ර කොටගත්තු නගරවල තමයි මේ තත්ත්වය දකින්නට පුළුවන්. ඊළඟට අර චීන කත පිළිබඳ වාර්තාව ලංකාදීප පුවත්පතිනුත් අපට මුණ ගැසෙද්දී මෞබිම පුවත්පතේ තිබෙන අනෙකුත් කාරණා වෙත අවධානය යොමු කරමු. මේ පළමු කොරෝනා රෝගී කතා හමුවීමට අමතරව හුබේ ප්‍රාන්තයෙන් ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගන්න අවසර ඉල්ලයි චීනයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් අවසර ඉල්ලලා තිබෙනවා. අපේ ඉන්න හුබේ ප්‍රාන්තයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ විශේෂයෙන් ශිෂ්‍යෝ ඉවත් කර ගැනීම සඳහා චීනයේ සිටින ගුවන් මගින්ට විශේෂ පර්යන්තයක් සිසුන් 65ක් දැන් මේ මෞබිම වාර්තා කරන්නේ. මා හිතන්නේ නවතම තත්ත්වයේ 65 දෙනෙක් මේ වෙනුවට ඇවිත් තිබෙන බව කියවෙනවා. සිසුන් 65ක් ඊයේ පස්වරුවේ ආපසු වෙති. මා සමග සිසුන් 80ක් ලංකාවට එන්න සූදානමින් ඉන්නවා. බීජින් ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලාංකික ශිෂ්‍යා මෞබිමට කියයි. චීන ජාතිකයන් 8100ක් පමණ ලංකාවේ දැනට ඉන්නවා. ආගමන විගමන පාලක විසින් කළ දැනුම් දීම අනුව මෞබිම වාර්තා කරනවා. චීන ජාතිකයෝ 8000 ඉක්මවලා ලංකාවේ ඉන්නවා. අපි කලින් කතා කළා ඔවුන් නවාතැන්ගින් ඉන්න තැන් වැඩබිම් පිළිබඳව. ඒ අතරේ තමයි මේ බොහෝ චීන ජාතිකයන් ඉන්නේ. ගාලු නගරයේ මුඛ ආවරණ පැළඳි විදේශිකයන්ගේ සේආරුවක් සහිතව වාර්තා කරද්දී මුඛ ආවරණ කළු කඩ ගානට නැගී රුපියල් 84 මුඛ ආවරණේ රුපියල් 514 මිලකට විකිණේ. වෙළඳපොලේ හිඟයක්. ඔන්න ඊළඟට ඇතිවෙන තව තව දේවල් පසුතත්වයන් මේ කොරෝනා වෛරසයත් එක්ක. හැබැයි මුඛ ආවරණ ගත්තට ඒක හරි විදියට පළඳින විදියවත් ඇතමුන්ට අවබෝධයක් නැති බව පෙනෙන්නත් සමහර වෙලාවල් වල අපිට මේ පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් කොළඹට පැමිණීමේදී විශේෂයෙන්ම එපමණක් නෙවෙයි මහජනයා ගැවසෙන ස්ථාන වෙත යාමේදී ඒ ස්ථානවල හැසිරීමේදී හැකිතාක් මුඛ ආවරණ පළඳින්නට කෙනෙක් එක පැත්තකින් තමන්ගේ ආරක්ෂාවට නැත්තම් තමන්ට බැරි වෙලාවත් ආසාදනය වෙලා තිනෝ නම් අනුන්ගේ ආරක්ෂාවට මේ දෙපැත්තටම ප්‍රයෝජනවත් වන නිසා තමයි ඒ ආකාරයෙන් දැනුම් දීම් කොට තිබෙන්නේ, දැනුම්වත් කිරීම කොට තිබෙන්නේ. කොරෝනා වෛරසයට සම්බන්ධ පුවත් ගණනාවක්ම ඉදිරිපත් කරා මුල්පිටු වාර්තා ඇසුරින්. ඇතුල් පිටුවලත් ඉතාමත්ම වැදගත් කාරණා බොහොමයක් තිබෙනවා. පිට පෙරාතුව මුල්පිටුවල තියෙන අනෙකුත් පුවත් කිරී අවධානය යොමු කරලා ඇතුල් පිටුවලට යොමු වෙමු. දිවයින පුවත්පතයි මේ බලන්නේ. කරන්නාගොඩ ඇතුළු 14කට එරෙහි නඩු විභාගයේ නතර කරන්න දේශපාලන පලිගැනීම් පරීක්ෂාවට පත් කළ ජනාධිපති කොමිසම නීතිපතිට දන්වයි කියලා තියෙනවා. එම ලංකාදීප වාර්තා කරනවා. කරන්නාගොඩට දසනායකට එරෙහි නඩුව නවති 2015-2019 අතර කාලයේ දේශපාලන පලිගැනීම් සොයන කොමිසම නීතිපතිට නියම කරයි කියලා තමයි එහි තවදුරටත් දැක්වෙන්නේ. ළඟට තියෙනවා විදේශ කිරිපිටි පරිභෝජනය ගැන වාර්තාවක් ඉල්ලයි. දෙස් විදෙස් කිරිපිටි පරිභෝජනයට සුදුසුද නුසුදුසුද යන්න සොයාබලා වහාම වාර්තාවක් ලබා දෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් කරන ඉල්ලීමක් තමයි දිවයිනෙන් අපට එලෙස මුණ ගැහෙන්නේ. බැදුම් කර වංචා විමර්ශනයේ රහස් පොලිසියට භාර දී අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙන් නිවේදනයක් නිකුත් වීම පිළිබඳව දිවයින පත්‍රයේ තියෙද්දී සුදුවෑන් මාධ්‍ය හමුව ගැන රාජිතගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි කියලා තියෙනවා. පහුගිය කාලේ එළියට ආපු මැතිවරණයත් එක්ක මේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව පිළිබඳව තමයි එලෙස නැවත වතාවක් රාජිත් සේනාරත්න හිටපු අමාත්‍යවරයාගෙන් පැය 3ක ප්‍රශ්න කිරීමක් සිදු කොට තිබෙන්නේ. මේ සමගම අපි ඉදිරිපත් කරන්නට කැමති දැන් මේ මාධ්‍ය හමුවට සහභාගී කරවගත්තු දෙදෙනා විසින් දැන් චෝදනා කරනවා ඔවුන්ට ඔවුන්ව බියගන්වමින් රාජිත් සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් මේ වන විට කටයුතු කරමින් සිටින බව ඔවුන්ව බියවද්දන තමයි මේ ආකාරයේ ප්‍රකාශ සිදු කරගත්තේ කියලා ඔවුනු දැන් නීතිය හමුවට ඇවිත් තිබෙන බව පෙනී යනවා. කෙසේ වෙතත් ඕක තමයි වර්තමාන තත්ත්වය. පාරේ නිදාගත් ආනන්ද අලුත්ගමගේට වරෙන්තු. මේ පාරේ නිදාගත් අද කීයක නම් නෙමෙයි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා ගම්පොළ නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නිදාගනිමින් මාර්ගය අවහිර කළේ පවතින නඩුවට ඉදිරිපත් නොවීම නිසා නාවලපිටිය මහේස්ත්‍රාත් චාන්දනී මීගුඩු මහත්මිය විසින් මන්ත්‍රීවරයාට එරෙහිව ඊයේ වරෙන්තු නිකුත් කළ බව කියවෙනවා.
ඔය ගැන අපට දකින්න පුළුවන්කම තියෙනවා. තවත් පත්තරේක මා දැක්කා එතුමා සම්බන්ධයෙන් වාර්තාවක් තියෙනවා. ඔය පාරේ නිදාගත්තු සිද්ධිය පිළිබඳව අපි බලමු ඉදිරියේදී මුණ ගැසීවි. ඒ අතරේ අපට හමු වුණා මේ අර කියපු සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වුණු දෙදෙනා සම්බන්ධ පුවත ඇත්ත නොකියන ලෙස රාජිතකෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වෙනවා. සුදුවෑන් නඩුවේ දෙදෙනා CID පැමිණිලි කරති කියලයි එහි තවදුරටත් වාර්තා වෙන්නේ. කිසිවිටත් අපට අමතක කරන්න බෑ මේ අයට විරුද්ධව තවත් චෝදනා, බරපතල චෝදනා තියෙනවා කියලා තමයි ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී කියුනේ. ඊළඟට ලංකාදීප පත්තරේට අපි අවධානය දෙමු. රංජන්ගේ පැහැදිලි හඬපටය රස පරීක්ෂකට තාම ලැබී නෑ කියලයි කියන්නේ. ඒ පිළිබඳව මා දැක්කා ඇතුල් පිටු වාර්තාවකත් තියෙනවා. ඒ සඳහා ගෙන්නු උපකරණ පිළිබඳවත්, ඒ සඳහාම විමර්ශනය සඳහා ගෙන්නු උපකරණ පිළිබඳව මේ තියෙන්නේ ඒ ඇතුල් පිටු වාර්තාව. ලංකාදීපේ රංජන්ගේ හඬපට විශ්ලේෂණයට සිංගප්පූරුවෙන් ගෙන සන්නිවේදන උපාංග තුගේ පොලිසියට ලැබුණු බව සඳහන් වෙනවා ඒ ලංකාදීප පුවත්පතේ. ඒ හඬපට පරීක්ෂාවටම ගෙන්වලා තියෙන්නේ. කෙසේ වෙතත් පැහැදිලි හඬපටය රස පරීක්ෂකට තාම නොලැබුණු බවයි කියන්නේ. හිටපු හමුදාපති විදේශගත වීමෙන් පරීක්ෂණවලට බාධා රිෂාඩ් බලපෑම් කළයි කියන සිද්ධියක් පිළිබඳව කියලත් ඊට වම්පසින් දැක්වෙනවා. ඒ කියන්නේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මහතා සම්බන්ධ කාරණාවක් ගැන මේ කියන්නේ. අපි ඊළඟට අරුණ පුවත්පතට අවධානය යොමු කරමු. සුදුවෑන් රියදුරන්ට රාජිතකින් මරණ තර්ජන කියන පුවත අරුණ පුවත්පතත් වාර්තා කරනවා. ඊළඟට තියෙනවා විගණන සංගමයේ සටනකට සැරසී මොනවටද සේවය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිමින්. අඩු මිලට තිරිඟු පිටදී දේශීය ව්‍යාපාරිකයා වට්ටන සූදානමක් පිළිබඳවත් අද අරුණ පුවත්පතේ අපට දකින්නට පුළුවන් වාර්තා. සිසුන්ට වසරකට වාර විභාග දෙකයි කියලා පුවතකුත් තියෙනවා අරුණ පත්තරේම. පස්වෙනි පිටුවේ මේ ගැන වැඩිදුර තොරතුරු වාර්තා වෙන බවත් කියනවා. ඉදිරියේ ගන්නට නියමිතව තිබෙන තීන්දුවක් ගැන එහෙම නැත්නම් කරගෙන යන අධ්‍යයනයක් පිළිබඳව වන්නට ඕනේ මේ ආකාරයෙන් දැක්වෙන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් වාර තුනට විභාග තුනක් පැවැත්වෙනවා සාමාන්‍ය තත්ත්වය ගත්තොත්. පාස්කු ප්‍රහාරය ගැන CID රනිල්ගෙන් ප්‍රශ්න කරයි කියලා අරුණ පුවත්පතේ අද අපට වාර්තාවක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අද පුවත්පතට අපි අවධානය යොමු කරමු. අද පුවත්පතේ තිබෙනවා වියලි කාලගුණය නිසා විදුලි ඉල්ලුම 6-8 අතර ප්‍රමාණයකින් ඉහළට විදුලිය අර පරිසමින් භාවිත කරන ලෙස ලංවීම ඉල්ලයි කියලයි සඳහන් වෙන්නේ. දිනමින දේශ බැලීමේදී තිබෙනවා ජනපති සමග වැඩ කරන්න කැමති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම කැමැත්ත පළ කරනවා ජනාධිපතිවරයාත් එක්ක වැඩ කරන්න. ඊයේ හොඳ කාටුණේකුත් තිබුණා ජනාධිපතිවරයා එක්ක වැඩ කරන්න කැමති නායකයා එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා කියවෙන ආකාරයෙන්. පාර්ලිමේන්තුවේදී අගමැතිකෙන් අහන ප්‍රශ්නවලට පස්වනදා පිළිතුරු කියලා දිනමින පත්තරේ වාර්තාවක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ජනතාව ඡන්දය දුන්නේ ගෝඨාභය මහින්ද සුසංයෝගයට පමණයි. රාජ්‍යමති ලක්ෂ්මන් ඥාපා කියන කාරණාවක් ඉදිරියේදී තමයි බලන්න වෙන්නේ. එතුමාත් බොහෝ විට මහමැතිවරණයට ඉදිරිපත් වෙන සූදානමක් තිබෙනවා. ඉතින් එතුමන් ඇතුළුව මේ මහා ඡන්දය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බොහෝ දෙනාගෙන් ජනතාව තෝරාගන්නේ කවුද කියන කීදිරියේදී බලන්නට පුළුවන් වේවි. ඉන් පස්සේ අපි දකිනවා මේ සිදුවුණු තවත් අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ ඊයේ වාර්තා වුණා. මේ කොරෝනා වෛරසය කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙන නිසා එය පිළිබඳ අවධානය අඩු වුණාද කියලා හිතෙනවා. මගින් 83ක් රැගත් ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයේදී කඩා වැටේ. මේ ගුවන් යානය මගින් 83 දෙනෙකු රැගත් ගුවන් යානය නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ තලිබන් පාලන ප්‍රදේශයකදී අනතුරට ලක්වීම තමයි දැනට සැකකටයුතු සිද්ධියකට තිබෙන්නේ. ගාස්නි දිස්ත්‍රික්කයේ දේහියක් ප්‍රදේශයට මේ යානය කඩා වැටුණු බව කියවෙනවා. ඉන්න පසු අපි තෝරගන්නවා මව්බිම පුවත්පත. මව්බිම පුවත්පතේ තිබෙනවා අනෙකුත් පුවත් කිහිපයක්. MCC ගිවිසුම ගැන මහජන අදහස් විමසයි ඒ පුවත් වාර්තාවක්. එජාපේ නැතිව තනිව සන්ධානයක් හදන්න බෑ සුජිත් සංජය පෙරේරා කරන ප්‍රකාශයක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා එතුමාගේ සඳහන් කිරීමක්. ව්‍යවස්ථාදායක සභාව ස්වාධීනව ක්‍රියා කරන හැ අධිකරණ රාජ්‍ය අමාත්‍ය නගන චෝදනාවත් එලෙස දැක්වෙනවා. ඊළඟට තියෙනවා
සුදුවෑන් නාටකයේ නළුවන්ට මරණ තර්ජන පොලිසිය පැමිණිලි කරයි. වෙනත් ස්වරූපයකින් අර සුදුවෑන් කාරණාව අද ජන මව්බිම පුවත්පතේ සඳහන් වෙද්දී ජනපති ඝාතන සැකකාර චිත්තාට සයිනයිඩ් ප්‍රහාරයට යොදාගත් සිරින්චරය රස පරීක්ෂකට යොමු කළ බවත් සඳහන් වෙන්නේ මව්බිම පුවත්පතේ. ඊළඟට අපි නැවත දකිනවා මව්බිම පුවත්පතේ මෙතෙක් පුට අනුගත් මේ වෛරසය සම්බන්ධ කාරණා දෙකක්. වෛරසයේ මඩින්න වෛද්‍ය සංගම් සහය, ඊළඟට තියෙනවා කොරෝනා අවදානම වැඩි වෙයි, ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත්වීමක් කළ යුතුයි කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරුදි සානායක මහතා ප්‍රකාශ කරන්නේ. ඒ ගැනත් වාර්තාවක් අපට මුණ ගැසෙනවා. අප දැන් සූදානම් ඇතුල් පිටු වාර්තා කීපයකට යොමු වන්නට. ඒවා ඇතිබෙනවා අද පුවත්පතේ අන්තර්ජාතික පිටුවේ. නව කොරෝනා වෛරසය ඇරඹුණේ වුහාන් වෙළඳපළෙන් බව ස්ථිරයි. චීනය තුළ ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය ආරම්භය වුහාන් පළාතේ මුහුදු ආහාර අලෙවි කරන වෙළඳසලක් බව ස්ථිර වී ඇතැයි එරට රෝග පාලන මධ්‍යස්ථානය පවසනවා. මෙම වෙළඳසලේ තිබී ලබාගත් සාම්පල 585ක් අතරින් සාම්පල 33කම මෙම නව කොරෝනා වෛරසය පැවතීමට හේතු බව ඔවුන් පෙන්වා දෙනවා කියලයි සඳහන් වෙන්නේ. මෙම වෙළඳසලය තුළ අලෙවි කෙරුණු වන සතුන් හරහා මෙම වෛරසය මිනිසුන් අතරට බොවන්නට ඇතැයි ස්ථිරව සඳහන් කළ හැකි බව එම මධ්‍යස්ථානයේ තවදුරටත් කියනවලු. මේ දිනවල සැරිසරනවා සමාජ මාධ්‍යවල වීඩියෝවක්. එවැනි වෙළඳපළක තත්ත්වය බැලූ බැල්මටම අපගේ සංස්කෘතිය අනුව අපට අනුව ගත්තහම ඒ තාම බලන්නටත් බැරි, සංවේදී කෙනෙකුට බලන්නටත් බැරි තරමට සත්තු මසට ආහාර ගන්නට යොදා ගන්න ආකාරය පිළිබඳ පුවත් වාර්තාවක්, එහෙම නැත්නම් වීඩියෝ වාර්තාවක්. ඒ වාර්තාව බැලුවම බොහෝ දෙනා, ලංකාවේ බොහෝ දෙනා කියන්නේ ඇති මේන් බේරුණා මේ තරම් ජරාව කාලා කියලා. කෙසේ වෙතත් මේ වෙළඳපළ ආශ්‍රිතව තමයි, ඒ වෙළඳපළ හෝ ඒ ආකාර වෙළඳපළක් ආශ්‍රිතව තමයි මේ තත්ත්වය උද්ගත වුණේ කියලයි වාර්තාවේ කියන්නේ. ඊළඟට දිවයින පත්තරේ සඳහන් වෙනවා කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වූ හුබෙයි ප්‍රාන්තයේ සතුන් 16,000ක් නීති විරෝධීව මසට විකුණලා. කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සතුන් 16,000ක් ඝාතනය වී ඇත. විවිධ වර්ගවලට ඇත් මේ සතුන් හුබෙයි ප්‍රාන්තයේ කැලෑවලදී අල්ලාගෙන මසට විකුණා තිබේ. මේ බව සැලවීමත් සමග සතුන් අලවිය තහනම් කර තිබෙන බවත් තවදුරටත් සඳහන් වෙනවා. ඊළඟට මේ ඇති වූ තත්ත්වයක් එක්ක අද ලංකාදීප ලෝ වටා පිටුවේ දැක්වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා චීනයට ගොස් ඇති බව. ලෝම කලබන කොරෝනා වෛරසය පිළිබඳ සොයා බැලීම සඳහා ඔහු චීනය බලා ගිය බවයි කියවෙන්නේ. රෝගීන්ට දෙන්නේ ඒඩ්ස් රෝගීන්ගේ බෙහෙත්, චීන වැසියන්ට හොංකොං තහනම් කියලත් තවදුරටත් සඳහන් වෙනවා. චීනයේ කොරෝනා වෛරසය ලෝ පුරා පැතිරුණු ආකාරය පිළිබඳව රුස් සටහනකුත් අපිට දකින්න පුළුවන්. ඒ අනුව එක් එක් රටවල දැනට වාර්තා වන රෝගීන් පිළිබඳව චීනයේ වුහාන් වලින් රෝගේ පැතිරිලා ගිය හැටි, දකුණු කොරියාවේ 2යි, ජපානයේ 3යි, තායිවානයේ 1යි, හොංකොං රාජ්‍යයේ 3යි, මැකෝ වල 2යි, වියට්නාමයේ 2 දෙනයි, ඕස්ට්‍රේලියාවේ 3 දෙනයි, සිංගප්පූරුවේ 3 දෙනයි, මැලේසියාවේ 3යි, නේපාලයේ 1යි, තායිලන්තයේ 10 දෙනයි, ප්‍රංශයේ 3 දෙනයි, ඊළඟට කැනඩාවේ 1යි, ඇමරිකාවේ 3 දෙනයි, ඉන්නේ මරණ ගණන 86යි කියලා ලංකාදීප ලෝවට අපිටුව කියනවා. ඒ අතරේ අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා. අද පුවත්පතේ තිබෙනවා කොරෝනා වෛරසය ඕනෑම මොහොතක රට තුළ පැතිර යා හැකි නිසා සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයකින් පසු විය යුතුයි. රෝගය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනතාව දැනුවත් කිරීමට සිදු කරන වැඩපිළිවෙල පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි එහෙම කියන්නේ. දැන් මේ වෛරසය පිළිබඳ පුවත් වාර්තා අනන්තවත් නිකුත් වුණාට ඒ ගැන ලැබෙන තොරතුරු පිළිබඳව මං හිතන්නේ ඕනවටත් වඩා තොරතුරු ජනගත වෙනවා, සමාජගත වෙනවා. හැබැයි රෝගය පිළිබඳව සහ රෝගයෙන් වැළකීම ඒ සඳහා සූදානම් මේ ආදී කාරණා පිළිබඳව තිබෙන අවධානය අඩුයි කියන එක තමයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කරන්නේ. වගේම මා දැක්ක තවත් තැනක තියෙනවා IDH වාට්ටු කිහිපයක්ම ඒ සඳහා සූදානම් කොට තබාගත යුතුයි කියන එකත්, ගුවන්තොටුපළෙහි ඒ සම්බන්ධව තිබෙන සූදානම පහසුකම් ප්‍රමාණවත් නැති බවත් ඔහු තවදුරටත් අවධාරණය කරනවා. අපි යතරේ දකිනවා දිවයින පුවත්පතේ අද දකින්නට තිබෙනවා පුවත් වාර්තාවක්. කොරෝනා වෛරසය නිසා චීනයේ ප්‍රාන්තයක සිර වී සිටින ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට ජනපතිගත් ක්‍රියාමාර්ගය අගය කරනවා.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය එය පැසසුමට ලක් කරමින් අදහස් දැක්වීමකුත් අද දිවයින පුවත්පතේ අපට මුණ ගැසෙනවා. මේ සිසුන් බේරා ගැනීමට ජනාධිපතිවරයාගේ උත්සාහය අපි විරාමයකට යන්තුණු. ඊට පෙර අතු මෙන්න මේ පුවතට අවධානය යොමු කරලෙමු. අරුණ පුවත්පතේ ආහාර තියෙන්නේ දවස් කීපයකටයි, අපි 34ක් ඉන්නවා. වුහාන් හි සිර වූ ශ්‍රී ලාංකිකයෝ කියති, මේ බැලු බැල්මට පේනවා මෙරට සිසු සිසුවියෝ තමයි මේ වුහාන් නගරයේ සිර වෙලා ඉන්නේ. මේ වෙනකොට කර කියාගත දෙයක් නැතිව අපිට ආහාර තියෙන්නේ තව දවස් කීපයකට පමණයි. දැනට අපි 34 දෙනාම ඉතාම නිරෝගීව ඉන්නවා. මේ වෙද්දි සියලු සාප්පු සංකීර්ණ වහලා පොදු ප්‍රවාහන සේවා අතිටුවලයි චීන වුහාන් හි සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් පවසනවා කියලා කියනවා. ඒ වගේම ඔවුන් ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා ලංකාවේ ඇතැම් විශේෂයෙන් සමාජ මාධ්‍ය වලටයි චෝදනාව එල්ල වෙන්නේ. මෙයව ලංකාවට ගෙන්න ගන්න එපා කියලා කරන ප්‍රකාශ පිළිබඳව ඔවුන් කියන්නේ ඔවුන්ට මේ ආසාදනය වෙලා නැහැ. ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වෙන් ඉන්නවා. ගෙන්නගෙන අදාළ පරීක්ෂණ වලට සූදානම්, ඔවුන් මුහුණ දෙන්නට සූදානමින් ඉන්නවා. එහෙම කරලා රඳවගෙන හිටියත් කමක් නැහැ. ලංකාවට මව්බිමට එන්න අවස්ථාව දෙන්න කියන කයි ඔවුන්ගේ කාරුණික ඉල්ලීම බවට පත් වෙලා තිබෙන්නේ. වෙන පුවත්පතේ 13 වෙනි පිටුවේ දැක්වෙනවා ඉදිරි මැතිවරණයෙන් අපට 3-2 බලයක් ලැබෙතැයි සිතනවා පොදුජන පෙරමුණු සභාපති ජී.එල්. පීරිස්. ඒ වගේම එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාත් මේ පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවකදී අදහසක් වා තිබෙනවා. එජාපේ අවුරුදු 4 මාරට වනසපුරට මාස දෙකකින් ගොඩ ගන්න බැහැ කියලා තමයි ඔහු කියන්නේ. අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකරන දේශපාලකයන් මැදිහත් නොවිය යුතුයි. ජනපති දැනටමත් රටට දැනෙන වැඩ කොටසක් කළා කියලා ජේල් පිරිස් මැතිතුමා තවදුරටත් කියපු කාරණාත් එම පුවත් වාර්තාවේම ඇතුළත්. ඊළඟට අපි ලංකාදීප පුවත්පතට ගමන් කරනවා. එහි විමසුම ලිපියෙහි දැක්වෙනවා හිරිකිත වන් මෑන් ෂෝ දේශපාලනය. මේ සාකච්ඡාව මාර්තු 12 ව්‍යාපාරී සම කැඳවුම්කරු රෝහණ හිට්ටිආරච්චි මහතා සමග කරපු සල්ලාපයක සටහනක් තමයි අපට මේ මුණ ගැසෙන්නේ. හිරිකිත වන් මෑන් ෂෝ දේශපාලනය. අප දන්නා ආකාරයට දේශපාලන පක්ෂ 4ක විධායක සභා සමාජිකත්වය සිව් දෙනෙකුටත් අඩුවේ. දන්නා භාෂාවෙන් කිව්වොත් මේවා වන් මෑන් ෂෝය. පසුගිය දිනක මගේ මිත්‍රයෙක්ගෙන් වෙනත් පුද්ගලයෙකු විමසා තිබුණේ අපි පක්ෂයක් ලියාපදිංචි කරලා දැම්බොත් නරකද කියාය. ඔහු එය ව්‍යාපාරික අරමුණකින් කීවාද නැද්ද පැහැදිලි නැතත් දේශපාලන පක්ෂ පිහිටුවීම කඩින් බඩුවක් විලට ගන්නා සිල්ලර කාර්යයක් බවට පත්ව ඇති බව එයින් පැහැදිලි කියලා රෝහණ හෙට්ටිආරච්චි මහතා කියනවා. ඔව් මෙහෙම කියනවා විතරක් නෙමෙයි, මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ආකාරයට පෞද්ගලික අපේක්ෂාවන් දේශ එම නැත්නම් ව්‍යාපාරික අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා පක්ෂ ලියාපදිංචි කරගන්න එපා කියන ඉල්ලීමක් එතුමා කරනවා. පරාජිතයන්ට ලයිස්තුවෙන් ඉඩදීම පිළිබඳව, තරුණයන්ට සැබෑවටම අවස්ථාවක් තිබේද කියන කාරණා පිළිබඳවත් එතුමා මේ සාකච්ඡාවේදී අදහස් දක්වා තිබෙනවා. ඔය අතරේ අපිට හම්බ වෙනවා අරුණ පුවත්පතෙන් මම ආයෙත් පාර්ලිමේන්තු යනවා කියලා සිරස්තලයක්. සිරස්තලයේ සමග ඉන්නේ ගීතා කුමාරසිංහ මැතිණිය. පුරවැසි භාවය පිළිබඳව ගැටලුවක් මත එතුමියට පාර්ලිමේන්තුවෙන් සමුගන්ට සිදුනා, මන්ත්‍රී දුරෙන් සමුගන්ට සිදුනා. නමුත් ඇය කියනවා නැවත වතාවක් ඇය පාර්ලිමේන්තුවට එනවයි කියලා. ඊළඟට ඒ කොහොමද කියන කාරණා ඉදිරියේදී අපි බලමු. සැබවින්ම ඇය එනවයි කිව්වට ඇයට පාර්ලිමේන්තුවට එන්න ජනතාව දොර ඇරලා දේවිද කියන එකත් ඉදිරියේදී බලන්නට පුළුවන් වේවි. ඊළඟට අපි අවධානය දෙනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීපේ තියෙනවා හඬපට දිහා බැලුවම සමාජයත් පාර්ලිමේන්තුවත් මහජන නියෝජිතයනුත් පිරිහි ඇති තරම පේනවා. අගමැති මහින්ද රාජපක්ෂ මතු ගමදී කියයි කියලයි සඳහන් වෙන්නේ. උත්සව අවස්ථාවකදී අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් එලෙස අපට මුණ ගැසෙනවා. වෝහාරික වාර්තාව එළිදැක්වීම බැඳුම් කර සොරකම යටපත් කිරීමක්. ඩියු ගුණසේකර කියයි කියලා සඳහන් වෙන්නේ. ඒත් ලංකාදීප එම පිටුවේමයි. ඩියු ගුණසේකර මැතිතුමා කියන්නේ බොහොම අධ්‍යක්ෂ සපිරි දේශපාලනාක්ෂයෙක් මේ රටේ. ඉතින් එතුමා එහෙම කියනවා අර අගමැතිතුමා කියපු කාරණාව මේ හඬපට දිහා බැලුවම මහජන නියෝජිතව පාර්ලිමේන්තුව කතරම් පිරිහිලා ඇද්ද කියන එක පේනවා කියලා එතුමා කියනකොට මිනිස්සු කියන්නේ ඔය ටිකම තමයි කියලා තමයි එතුමට අපට නැවත කියන්නට වෙන්නේ. මහජන නියෝජිතයින්ගේ පිරිහුණු තරම බොහොම හොඳින් පේනවා කියලා. දිවයින පුවත්පතේ දැක්වෙනවා කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිත ත්‍රිරෝද රථ රියදුරන් ගැන පැමිණිලි රැසක් ලැබී තිබෙනවා. සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා තමයි එහෙම කියන්නේ. සංචාරක සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්ෂ ජෙනරාල් වරියෙක් පත් කරනවා කියලත් ඔහු තවදුරටත් කරලා තිබෙන ප්‍රකාශයක් ඒ පුවත් වාර්තාව සමග අපට මුණ ගැසෙනවා.
ඊළඟට අපි දකිනවා අරුණ පුවත්පතේ තිබෙන වාර්තාවක් උදේට එකක් කියන හවසට තව එකක් කියන අපූරු බඩුවක් එක්කයි අපි රට කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් වෙලාවකට ඔහු නපුරෙක් විහිළුකාරයෙක් තව වෙලාවකට මෝඩයෙක් එහෙමත් කියලා තියෙනවා උදේ සවස මෙන්ම රැජාමෙද මහ බැංකු බැඳුම් කර ගනුදෙනු වලින් රුපියල් බිලියන 10,457ක් කොල්ලකෑ අජිත් නිවාඩ් කබ්‍රාල්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ප්‍රකාශ කරන බව තවදුරටත් මේ පුවත් වාර්තාවේ සඳහන් වෙනවා අපේ ආණ්ඩුව කාලේ මාධ්‍යවල ජනප්‍රියම මාතෘකාව තමයි මහ බැංකු බැඳුම් කරය දැන් වෝහාරික විගණන වාර්තාව ලැබී තිබෙනවා ඒ ප්‍රසිද්ධියට පත්වීමත් සමග නොහිතපු ප්‍රතිඵල ඇවිත් කියලත් ඔහු තවදුරටත් කියනවා මේ චෝදනාවට කබ්‍රාල් මහත්මයා කල් වෙලා ඇතුවම පිළිතුරු බැඳ ඊ අපි ඒ පිළිබඳ පුවත් වාර්තාවක් ඉදිරිපත් කරා මේ උදේට එකක් කියන හවසට තව එකක් කියන අපූරු බඩුවක් එක්කයි අපි රට කළේ කියලා තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා හඳුන්වන්නේ කවුද කියන එක ගැන ඔබටම සිතා බලන්නට අවස්ථාව තියමින් අපි ඊළඟ පුවත් වාර්තාවට යමු එයත් ලංකාදීප පුවත්පතෙන් නුපුටා ගන්නෙ එහි තිබෙනවා අපි ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති මේ ආණ්ඩුව ඇවිත් විවෘත කරනවා නුවර කොළඹ අධිවේගයේ කිලෝමීටර 38ක් හැදුවා හිටපු ඇමති ලක්ෂ්මන් කිරියල්ල කියයි මේ සිරස්සලේ බැලුවාම අපිට මතකයට නැගෙන්නේම කලින් දැන් මේ ඉන්න ආණ්ඩුවේ අය කලින් පරාජයට පත් වූ වෙලාවේ පැවති ආණ්ඩුව සමයේ කියූ කාරණාව අපි හදාගෙන ආපුවා මේ ආණ්ඩුව විවෘත කරනවා දැන් මේ ආණ්ඩුව කියනවා අපි හදපුවා මේ ආණ්ඩුව විවෘත කරනවා මේක පුදුම කතාවක් කොහොම වුණත් නුවර කොළඹ අධිවේගී කිලෝමීටර 38ක් හැදුවා කියලා ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා කිව්වට විවෘත කරගන්න බැරුව තාමත් මේ අධිවේගය තියෙනවා එතකොට මේ ආණ්ඩුවෙන් කියනවා මාස දෙකට මේ ඔක්කොම ඉවර කරන්න බෑ කියලා එතුමා නම් කියන්නේ ඉවර කරන්න තිබ්බ කිලෝමීටර 2යි ඒක ඉක්මනට ඉවර කරලා දැම්ම නම් ඉවරයිනේ කියලා අපිට තවත් කතාවක් මතකයට නැගෙනවා අර කලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය යුද්ධෙන් 4-3ක් ඉවර කරලා දුන්නා වගේ කතාවක්ද මේ කියලාත් වෙලාවකට හිතෙනවා ඊළඟට අපි ලංකාදීප පුවත්පතේ දකින තවත් වාර්තාවක් නිලතල බෙදා ගැනීම පසකලා එජාපය ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගිය යුතුයි ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය කරන යෝජනාවක් තමයි අපට මෙලෙස දකින්නට ලැබෙන්නේ ඒ අද ලංකාදීප පුවත්පතේ ඉන් පසු අපි අවධානය දෙනවා දිව ඉන පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක් වෙත එහි තිබෙනවා රනිල් ඇතුළු පිරිසකගේ බලපෑම් වලට නතු නොවූ නිසා තිලින ගමගේට නඩු පවරා ඇත්තේ දේශපාලන පරිගැනීමකටයි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ පවසයි කියලා තියෙනවා මේ අලියෙකු ළඟ තබා ගැනීම පිළිබඳව නීති විරෝධීව අලියෙකු ඇතිදැඩි කිරීම පිළිබඳව කොළඹ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතාට පවරා ඇති නඩුව පිළිබඳ කාරණාව සිය සේවාදායකයා වන තිලින ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත්තේ දේශපාලන පරිගැනීමක් ලෙස බව පෙනියන්නේ ඇයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිදීක්ෂ අනිල් සිල්වා මහතා ඊයේ කොළඹ මහාධිකරණ මිනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ ප්‍රකාශ කොට තිබෙනවා ඊළඟට තිරිනගමගේ මහතා ඉල්ලීමක් කොට තිබෙනවා ගිහාන් කුලතුංග මහතාගේ නිමත් කරලා වෙනත් මිනිස්සුරුවරුක හමුවේ මේ නඩුව ඉදිරියේදී විභාග කරන්න කියලා එතුමා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවත් අපට යම් යම් පුවත් වාර්තාවල දකින්නට පුළුවන්කම ලැබෙනවා මීළඟට අපි අවධානය දෙමු ලංකාදීප පුවත්පතේ තිබෙන තවත් එක් වාර්තාවක් ඒකත් මේ කොරෝනා වෛරසයට සම්බන්ධම එකක් කොරෝනා වෛරසය පරීක්ෂා කරන නිලධාරීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ කමිටුවේ සභාපති රවි කුමුදේෂ් කියයි කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීමේ සහ එම වෛරසය හා සම්බන්ධ පරීක්ෂණ කටයුතු වල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ විද්වත් කමිටුවේ සභාපති රවි කුමුදේෂ් මහතා ලංකාදීපයට පවසා තිබෙනවා නැවත මතක් වෙන්නේ ඔබට මා කලින් කියූ කාරණාවක් අර චීනයේ මේ විදිහට කොරෝනා රෝගයට ගොදුරු වුණු ජනතාව සුවපත් කරන්නට ගිය වෛද්‍යවරයෙකු ඒ රෝගියටම ගොදුරු වීමෙන් වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුවත ඉතින් අපි ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් සහතිකයක් ලබාගෙන මේ ප්‍රතිකාරවලට අදාළ වෛද්‍යවරු නිලධාරීන් යොමු වීමේ වැදගත්කම තමයි ඒ තුලින් මතු කරන්නේ
ඊළඟට මේ වසර පිළිබඳව සැලකීමේදී තාම පළවෙනි මාසයේ ගෙවිලා ඉවරත් නැහැ. හැබැයි අපිට අහන්නට දකින්නට ලැබුණු පුවත් පිළිබඳව ගත්තොත් වසර ආරම්භයේදීම වැඩිම කතාබහට දක්ුණේ ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි පිළිබඳව සතුන් මිලියන ගාණක් මිය යාම් පිළිබඳව ඊළඟට ඉරානයේ යානයක් කඩාවැටීම පිළිබඳව ඒ වගේම තවත් යානයක් දැන් ඊයේ කඩාවැටීම පිළිබඳ වාර්තා වෙනවා. මේ විදිහට එක පැත්තකින් චීනයේ වෛරසයක් ව්‍යාප්ත වීම පිළිබඳව කියනකොට පත්තරවල සඳහන් වුණාට නයිජීරියාවේ තවත් මෙවැනිම ආකාරයේ වෛරසයක් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. මාසයක පමණ කාලයක් තුළදී 20 ගණනක් දෙනා මේ වන විට මියගොස් තිබෙන බව කියවෙනවා. ඒ වගේම කෙන්‍යාවෙත් කෘමි උවදුරක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. මේ ආදී විදිහට ගත්තාම ලෝකයේ තරම් සුබදායි කාලවකවානුවක් නොවන බවයි පෙනියන්නේ. ඔය අතරේ නිර්මාණය කරගන්නා කරුණුත් තියෙනවා. ඇමරිකාව විසින් එලකල ප්‍රහාරයකින් ඉරානයේ හමුදා නායකයා මියාමි සිටි. ඒ නිසා ලෝකයේ තිබෙන තුන්වන ලෝක යුද්ධයකට අරැඳීම පිළිබඳව එවැනි සූදානමක් පිළිබඳව තිබෙන බිය මේ සියලු සැකසංකා අයහපත් තත්වයන් මැද දිවි ගෙවන ලෝකයක අපට තවත් අහන්නට වෙච්ච කනගාටුදායි පුවතක් ගැන අද ක්‍රීඩා පිටුව වාර්තා කරනවා. සියවසේ පැසිපන්දු පුරාවෘතය කොබි බ්‍රයන්ට් දිවි මගින් නික්මේ. කැලිෆෝනියාවේදී ඔහුගේ පෞද්ගලික හෙලිකොප්ටරය අනතුරකට ලක්වීමෙන් කොබි බ්‍රයන්ට් ඔහුගේ 13 හැවිරිදි දියණිය සහ තවත් 7ක් ජීවිතක්ෂයට මෙන් දැඩි කම්පණයට ක්‍රීඩා ශාස්ත්‍රයේ බොහෝ දෙනා පත්ව තිබෙනවා. ඔහු සම්මානනීය ක්‍රීඩකයෙක්, ඔහු ලෝකපූජිත ක්‍රීඩකයෙක්, ඔස්කා සම්මානය පවා දිනා ගන්නට සමත් වුණු ක්‍රීඩකයෙක්. ඒ බව අපට මේ තින ඡායාරූප වලින් පෙනියනවා. ඔහුගේ මරණය සැලවීමත් එක්ක කම්පණයට හා ශෝකයට පත්වෙච්ච ඔහුගේ රසිකත්වය ඒ දරාගත් ආකාරය පිළිබඳව අපට හොඳින්ම පේනවා. ඒ වගේම හෙලිකොප්ටරය අනතුරට ලක් වෙලා තිබෙන ආකාරයේ ඡායාරූපයකුත් මේ පුවත් වාර්තාවේ දැක්වෙද්දී බ්‍රයන් සහ දියණිය ජියානා බොහොම සෙනෙහසින් එකට සිටින ඡායාරූපයකුත් අද මේ පුවත් වාර්තාවේ සඳහන්. 2012 ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තු කණ්ඩායමේ ක්‍රීඩකයෙක් විදිහටත් මේ කොබි බ්‍රයන්ට් සලකනවා. ඔහුගේ අභාවය පිළිබඳ වාර්තා වීමත් එක්ක ලෝකයේ ක්‍රීඩාතරු පමණක් නෙවෙයි ලෝකයේ අතිශය ජනප්‍රිය බොහෝ පුද්ගලයින් තම තමන්ගේ ට්විටර් ගිණුම්බල, ෆේස්බුක් පිටුවල, සමාජ මාධ්‍යවල ඔහු පිළිබඳ ශෝක පණිවිඩ නිකුත් කරන්න පටන් ගත්තා. ලංකාවෙත් අපි දැක්ක බොහෝ දෙනා ශෝකය පළකොට තිබෙනවා මේ කොබි බ්‍රයන්ට් ලෝක පූජිත ක්‍රීඩකයා පිළිබඳව. අප අරුණ පුවත්පතෙන් ආරම්භ කරමු. හසන්ත විජයනායකගේ හුරේරා මුල් පිටුවේම තියෙන කාටුනේ සජිත් විශේෂ පොලිස් ආරක්ෂාව ඉල්ලලා නායකයෝගෙන් බේරෙන්නද? ඇයි එතුමා කිව්වනේ මිලියන ගාණක් නැහැ කියලා. එතුමා කිව්ව විතරක් නෙමෙයි, ඇත මාධ්‍ය ආයතනවල එහෙම රාජ්‍ය මාධ්‍යවලට එහෙම පුදුම ලොකු ණය තියෙනවා කියලානේ කියන්නේ. ඊළඟට අපි දකිනවා තවත් පුවත් වාර්තා කිහිපයක්. හැබැයි දැන් අර මාධ්‍ය වාර්තා ගැන කියනකොට මේ මුදල් ගෙවා ප්‍රචාරය කරලා දැන්වීමකට බැලුවම ණයටමයි ප්‍රචාරය වෙලා තියෙන්නේ. එහෙම ගත්තොත් නම් ඔය හුරේරා කාටුනේ සජිත් විශේෂ පොලිස් ආරක්ෂාවක් ඉල්ලයි නායකයෝගෙන් බේරෙන්නද? ඕකයි තාත්තේ කවිපෙලේ තියෙන්නේ එතුමාටම සම්බන්ධ කාරණාවක් වෙන නිසා අනුරාධපුර පිටියේගේ මේ කවිපෙල දැන් අපි උපුටා ගමු. UMPA අයිතිය වූ දෙලේ කොට බැහැ කාටවත් ලොකු සෙල්ලම් දැමීමට ඔරවා සජිත් කියනා විට දඟේ පිට ඕඩර් එක රනිල් දුන්නා කොරෝනට. මොකක් හරි එකක් එනවා බීරිලා යන්න කියලයි මේ කියන්නේ, මාරු වෙලා යන්න. අද අවන්තාටිකලගේ කාටුන් එකේ තියෙන්නේ ඒ කොරෝනා එක සටන් වදින අවස්ථාවක්. හැබැයි ඊට වඩා මේ අවස්ථාවට ගැලපෙනවා කියලා හිතනවා ජෙෆ්‍රිගේ කාටුනේ. මේ සමගම කිරුළ බලාගෙන සජිත් මැතිතුමා ඇතුළට එනකොට කිරුළ දරාගෙන ඉන්න නායකතුමා දුවනවා ප්‍රථමාධාර පෙට්ටිය පැත්තට. ගිහිල්ලා ටක් ගාලා මුඛාවරණයක් පළඳගෙන එනවා. එනකොට දුවනවා නායකකම බලාගෙන ආපු විපක්ෂ නායකතුමා අනිත් පැත්ත හැරිලා දුවනවා. ඔන්න ඕකයි තත්ත්වේ. ඊළඟට අපි අද අවන්තගේ කාටුනේ ගමු. මෙන්න කොරෝනා ඇවිල්ලා බොක්සිං මලල්ලට, එම නැත්තම් පිටියට බැහැලා කොරෝනා. එතකොට ඩෙන්ගුට මොකද වෙන්නේ කියලා තමයි මේ කාටුනෙන් අපිට බලන්න තියෙන්නේ. රජය කොරෝනා එන එක නවත්ත ගන්න ලොකු උත්සාහයක් දරන බව පේනවා මේ පැත්තෙන්. ඩෙන්ගු රටේ රජ කරන කාලෙක අපි කලින් දවසකත් මේ පිළිබඳ වාර්තා ඉදිරිපත් කරමින් සඳහන් කළේ කොරෝනා පිළිබඳවම අවධානය යොමු කරන් ඉන්න වෙලාවක අනෙක් දේ ගැනත් අපේ අවධානය ගිලිහුනොත් ඩෙන්ගු වැනි රෝග පිළිබඳව අපට මුහුණ දෙන්නට වෙන තත්ත්වය බොහොම බරපතල වෙන්න පුළුවන්.
ජයන්ත වික්‍රමසිංහගේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ බඩු මිලෙන් බැටකන අපිට කොරොල්ලත් ආවොත් අපි කවදත් කබලෙන් ලිපටනේ බං ඕක සාමාන්‍ය තත්ත්වනේ කියලායි කියන්නේ සුවාරිස් අද මේ සුවාරිස්ට එතුමෙක් හම්බ වෙලා සුවාරිස් ඉන්නේ මහා බරක් ඇගට වැටිලා බිමටම හාන්සි වෙලා ඒ ඉන්නකොට මෙන්න එතුමෙක් එනවා මුඛ ආවරණිකුත් මාස්කිකුත් එහෙම දාගෙන එනවා බොහොම තේජාන්විතව එනවා හැබැයි බලන්න සුවාරිස්ලාගේ තත්ත්වය කුමක්ද කියලා සුවාරිස්ලටත් හොඳ අවස්ථාවක් එනවා ඉදිරි අප්‍රේල් මාසේ අගහරිය කියලායි දැන්ට කියන්නේ ඊළඟට පන්කච රවින්දගේ සරදම් චීන වෛරසයටද සෑරුත් බය වෙලා ඉන්නේ නෑ චීන ණය ගන්න බැරි වෙයි කියලා මේ වෛරස් අස්සේ ණය ටිකට තට්ටු වුණොත් කියලායි බය වෙලා ඉන්නේ කියලා එතුමා කියනවා එතකොට එම්ඩී වීරරත්නගේ මරසිපාල කාටුනේ අපි බලමු දිනේෂ් ගුණවර්ධන කියනවා කොරෝනා පවතින රටවලට යාම අනුතුරුදායකයිලු අලුත්ම සොයා ගැනීමක්ද කියලා අහනවා මරසිපාල ඔන්න වැදුම් කර වංචා කියන ඇලවෙන කුළුණ අපිට දකින්න පුළුවන් අද දාසගේ කාටුනේ ලංකාදීප පුවත්පතේ කවුද සාක්කු දෙකට අද්දක දාගෙන ඒ ඇලවෙන කුළුණ දිහා බලාගෙන ඉන්නේ වර්තමාන අගමැතිතුමයි හිටපු අගමැතිතුමයි වගේ දෙන්නේ බලාගෙන ඉන්නවා ඇහිපිය නොහෙලා වැදුම් කර වංචා කියන ඇලවෙන කුළුණ දිහා රටක්ම මේ පිළිබඳව බලාගෙන ඉන්නවා ඒ පිළිබඳව ගන්න තීන්දුව తీරන දිහා කියන එකත් අපි අවධාරණය කරමින් සමු ගන්නවා අද සියත පත්‍රයෙන් යලි අපි හමු වෙමු හෙට මේ පවතින තත්වයන් පැතිරී යන වෛරසයන් මේවා පුළුවන් තරම් පහව ගිහිල්ලා ලෝකෙම ජනතාව සුවපත් වේවා කියන ප්‍රාර්ථනා වෙනුයි අද සමු ගන්න TV.